විශේෂෙන් අද දවසේ තිය දවසේ අපි ගොඩාක් අපේ කළුතර සියලුම තාම වාහනයක් හොයාගන්න බැරි වුණාද? එහෙනම් යන්නකෝ dasatamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. ගොඩක් ජනතා විශේෂයෙන් කාන්තාව අපි දැනුවත් කරා ග්‍රාමීයව කොහොමද කාන්තාව ශක්තිමත් කරන්න කියලා. මොකද අප රටේ 85% කාන්තාව රැකියා නැතුව ගෙදරට ලයින් ඉතින් අපි වැළුවේ කාන්තාවට කොහොමද ශක්තිය වෙන්නේ තමන්ගේ ආර්ථිකය නගා සිටවන්න. මම හිතන්නේ මේ වැඩසටහන 2018 ඉඳන් මම කරගෙන ආව වැඩසටහනක්. දැන් ඉතාමත් සීග්‍රේන් කළුතර දිස්ත්‍රික්කයේ මේක ක්‍රියාත්මක කරන මේනකටත් පවුල් 57,000ක් ලංකාව පුරා අපිත් එක්ක අත්වල් බැඳගෙන තියෙනවා. මම හිතන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සීලුම අපේක්ෂකයන්ගේ ඒ කොට්ටාසවල මේ වැඩසටහන දියත් කරන්න අපි මේ වෙනකොට පටන් ගන්න තිනවා. මේ අපේ අපේක්ෂකන් සීලු දෙනාගේ අද වාද්‍යයෙන් පටන් ගත්තා ඊයේ මතුගම මෙතුමාගේ බණ්ඩාරගම ආසනයේ අපි දැන් ඒ වැඩසටහන පටන් ගන්නවා. ඉතින් මම හිතන්නේ ඉතාමත් උද්‍යෝගයෙන් අපේ කාන්තාවන් අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ වැඩසටහන අරා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬත් එක්ක එකතු වෙලා තිනවා කියන සන්තෝෂයි. අපේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්න ඉතාමත් කෙටි කාලයකින් මෙච්චර ජන ආකර්ෂණයක් ලැබීම ගැන මම හිතන්නේ මම නියෝජ්‍ය පක්ෂ නියෝජ්‍ය නායක ඇටියට මම ඉතා සතුටු වෙනවා. වගේම අපේ රංජන් අයියාගේ යටතේ අපි තරම් කරන්නේ මේ අපේ පක්ෂයක් ඇටියට අලුතෙන් ඇවිල්ලා තියෙන ඉතින් මම හිතනවා අපි හැමෝටම මේ දක්වන ආදරයට මම ඉතාමත් මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා. සිල්ම ජනතාව අපිත් එක්ක එකතුලා තියෙන එක පිළිබඳව ගොඩක් සතුටුයි. මහිතන් අපි අපේ පක්ෂයේ ප්‍රධාන මාතෘකාව තමයි හඬ නගන එක. මම හිතන්නේ මයික් එකත් එක්ක අපි සටන් කරන්නේ හඬ නගන්න මේ රටේ දැවෙන ප්‍රශ්න වලට. මේ වෙනකොට අහිංසක දුප්පත් ජනතාව මිරිකලා තියෙන ප්‍රශ්න වලින් ඒ ප්‍රශ්න වලින් එළියට ගන්න අපි හඬක් තමයි අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු. මම හිතන්නේ එකක් නෙමෙයි മന്ത്രി දූත 4-5කට වැඩි ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. මෙවර පළවෙනි පාට අපේ අලුත් පක්ෂයත් එක්ක පාර්ලිමේන්තුවේ හඬක් නගන්න මම හිතනවා. ඒ හඬත් එක්ක අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න දීලා තියෙන ගැටළු වලට විසඳුමක් කරගන්න මම හිතනවා අපිට හඬක් නගන්න පුළුවන්. මේ අලුත්ම පත්‍ර දින ආණ්ඩුවට මම හිතනවා හොඳ හඬක් නගලා අපිට මේ අපේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න අපිට ලොකු හඬක් නගන්න ලොකු අවස්ථාවක් තියෙනවා එළවෙන මැතිවරණයේදී. අලුත් මුහුණ හොයන්නේ ඉතින් අලුත් මුහුණ තමයි හැම අපේ පක්ෂයෙන් ඉදිරිපත් කළ තියෙන්නේ. හොඳ අවස්ථාවක් තියෙනවා රටේ ජනතාවට අපේ වැඩපිළිවෙල බලලා ඒ ගැන පැහැදිලිමත් තියෙනවා නම් අපේ අලුත් මුහුණ යවන්න මේ පාර්ලිමේන්තුවට. ඕගොල්ලන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ගේන්න.